ඔයාලා කැනඩාවට ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඉගෙන ගන්න එන්න ඉන්නවා නම් එහෙම නැත්නම් දැන්ටමත් ඇවිල්ලා ඉන්නවා නම් අනිවාර්යයෙන්ම දන්නව ඇති අපිට ඉගෙනගෙන ඉවරනහම ලැබෙන මේ පෝස්ට් ග්‍රැජුවේෂන් වර්ක් පර්මිට් එක ගැන. හැබැයි ඔයගොල්ලෝ දැනගෙන හිටියද ඉස්සරහට මේ PGWP එකට ලොකු වෙනස්කම් වෙන්න යනවා කියලා. මේ වීඩියෝ එකෙන් අපි බලමු ඉස්සරහට මොනවාද මේ වෙන්න තියෙන වෙනස්කම්, ඒවට ගැලපෙන්න කොහොමද අපි හරි ප්‍රෝග්‍රෑම් එකක් තෝරගෙන ස්ටඩි කරන්න කියලා. Hi, my name is Ishara. Welcome to my YouTube channel. Mama Canada vata international student kenek widita habai den mama Canada ve permanent resident kenek. Ola tham mage channel ekata subscribe kala naththam aniwaryenma subscribe karanna. E wageema math ekak mage Instagram account ekunu join wenna amathaka karanne pa. Den oyalata puluwan mama directly reach karanna mage email address eken mage eka metena screen ekey daannan. Itin oyala langadi Canada vata enna ithagena innwa nan ehema naththam dan tamath Canada vathulta awilla nan inne. Ogulanta mona hari immigration process ekak gana danaganna ehema naththam mage ඒකෙන් ඔයාලට මොකරි උදව්වක් ගන්න පුළුවන් නම් ඔයාලට ගැලපෙන හරි ප්‍රෝග්‍රෑම් එක තෝරගෙන ඉගෙන ගන්න එන්න ඔයාලා හිතනවා නම් මට පොඩි හෙල්ප් එකක් දෙන්න පුළුවන් වෙයි කියලා අනිවාර්යයෙන්ම මාත් එක්ක කතා කරන්න. මම හිතනවා ඔයාලා දැනටමත් දන්නව ඇති කියලා කැනඩාවේ ඇතුලේ ඇති වෙලා තියෙන සිටුේෂන් එක. ඉතින් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට අපිට මුහුණ දෙන්න තියෙන ප්‍රශ්න, ජොබ් එකක් හොයාගන්න තියෙන අමාරුව, ඒ වගේම ඉස්සරහට පර්මනන්ට් රෙසිඩෙන්ස් ගන්න කොහොමද ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඇවිල්ලා මේ හැම දෙයක් ගැනම උගලොන්ට පොඩි අයිඩියා එකක් තියෙනවා ඇති කියලා මම හිතනවා. ඉතින් එහෙම අයිඩියා එකක් නැත්තම් ඔයාලා කැනඩාවට එන්න හිතාගෙන ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඔයාලා රිසර්ච් එකක් කරලා බලන්න මොකද දැනට ඇතුළත් තියෙන සිටුේෂන් එක, මොන වගේ ජොබ්ස් දැන් රට ඇතුළේ ඉතුරු වෙලා තියෙන්නේ, ඒ ජොබ්ස් ඔයාලගේ ප්‍රොෆයිල් එකට මැච් වෙනවද, ඔයාලා ඒ වගේ ජොබ්ස් කරන්න කැමතිද, මේ හැම දෙයක්ම හිතලා බලලා ඊළඟ ස්ටෙප් එක ගන්න කියලා මම වීඩියෝ එක පටන් ගන්න කලින් ඔයාලට කියනවා. දැනට කැනඩාව ඇතුළේ මේ ඇතුළත් තියෙන සිටුේෂන් එක නිසා, ජොබ් මාකට් එක නිසා මේ හැම දෙයක්ම ගැන හිතලා කැනඩාව ඉමිග්‍රේෂන් එකෙන් ඉස්සරහට ඩිසයිඩ් කරලා තියෙනවා එයාලා ඉෂූ කරන පෝස්ට් ග්‍රැජුවේෂන් වර්ක් පර්මිට්. ඒ කියන්නේ අපි ස්ටඩි කළ ඉවර වෙලා අපිට හම්බ වෙන වර්ක් පර්මිට්ස් ගන්න ලිමිට් කරන්න. ඉස්සරහට පෝස්ට් ග්‍රැජුවේෂන් වර්ක් පර්මිට් එකට වෙන්න තියෙන චේන්ජස්, ඒගොල්ලෝ දාන්න යන ලිමිටේෂන්ස් මොනවද කියලා තම ඔෆිෂියලි අනවුන්ස් කළ නැති වුණත් අපිට පුළුවන් ඉස්සරහට මොන වගේ දෙයක්ද වෙන්නේ කියලා හොඳ අයිඩියා එකක් ගන්න. IRRC එකෙන් එහෙම නැත්නම් කැනඩියන් ඉමිග්‍රේෂන් මිනිස්ටර්, ප්‍රොවින්ෂල් ගවර්න්මන්ට්ස් වලට වගේම අපි ස්ටඩි කරන්නේ යුනිවර්සිටීස්, කොලෙජස් වලට යවලා තියෙන මෙන්න මේ ක්වෙස්චනයර් එකෙන්. මේ ඩොකියුමන්ට් එකේ තියෙන ප්‍රශ්න දිහා බලුවම ඇත්තටම මේක පොඩි ක්ලූ එකක් කියලා කියන්න බෑ. මොකද ඉස්සරහට වෙන චේන්ජස් ගැන හොඳ අන්ඩර්ස්ටෑන්ඩින් එකක්, හොඳ අයිඩියා එකක් අපිට ඇත්තටම ගන්න පුළුවන් අපි මේ ප්‍රශ්න දිහා හරියට බැලුවොත්. රට ඇතුළට ඇවිල්ලා තියෙන ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් වුණත්, ඔයා ඉස්සරහට එන්න හිතාගෙන ඉන්න කෙනෙක් වුණත් අනිවාර්යයෙන්ම මේ චේන්ජස් ඔයගලන්ට වැදගත් වෙන නිසා අපි දැන් ඉක්මනටම බලමු මොකද්ද මේ ඩොකියුමන්ට් එකේ තියෙන්නේ කියලා. ඉස්සෙල්ලම අපි දැනගන්න ඕන දේ තමයි ඒගොල්ලෝ මේ ක්වෙස්චන් ආයක මේ චේන්ජස්, මේ ලිමිටේෂන්ස් හැම දෙයක්ම ඇති කරන්න හදන්නේ රට ඇතුලේ තියෙන ලේබර් මාකට් එකට, එහෙම නැත්නම් ලේබර් ෂෝටේජ් එකට ගැලපෙන්නේ නැති තරම් කට්ටිය ඉන්න නිසා. ඉතින් පුළුවන් තරම් රට ඇතුළට එන ස්ටුඩන්ට්ස්ලා පෝස්ට් ග්‍රැජුවේෂන් වර්ක් පර්මිට් එකක් ගත්තට පස්සේ ඒගොල්ලෝ රට ඇතුලේ තියෙන ජොබ්ස් වලට ගැලපෙන විදිහට හදාගන්න තමයි මේ චේන්ජස් ටික කරන්නේ. ඇත්තටම අපි හිතුවොත් කැනඩියන් ජොබ් මාකට් එකේ ෂෝටේජ් එකක් තියෙන ස්කිල්ස් තියෙනවානේ, ඉන්ඩිමාන්ඩ් ජොබ්ස්, මේ වගේ ජොබ්ස් කරන අයට තමයි ඉස්සරහට ඇත්තටම කැනඩාවේ ඇතුළේ ඉන්නත් ඒ වගේම පර්මනන්ට් රෙසිඩෙන්ස් ගන්නත් පුළුවන් වෙන්නේ. දැනට තියෙන විදිහට අපි ස්ටඩි කරන ප්‍රෝග්‍රෑම් එක මොකක් වුණත් අපිට පෝස්ට් ග්‍රැජුවේෂන් වර්ක් පර්මිට් එකක් හම්බ වෙනවා. අපි අවුරුද්දක් ඉගෙන ගත්තොත් අපිට ලැබෙන තවත් එක අවුරුද්දක පෝස්ට් ග්‍රැජුවේෂන් වර්ක් පර්මිට් එකක් විතරයි. ඉතින් අවුරුදු 3කට පෝස්ට් ග්‍රැජුවේෂන් වර්ක් පර්මිට් එකක් ගන්න නම් අපි අවුරුදු 2ක් ඉගෙන ගන්න ඕනේ. එහෙම නැත්නම් එක අවුරුද්දක මාස්ටර්ස් එකක් කරත් අපිට පුළුවන් අවුරුදු 3ක මේ වර්ක් පර්මිට් එකකට ඇප්ලයි කරන්න. මෙතනදී දැනට තියෙන සිටුේෂන් එක අනුව අපි ඉගෙන ගත්ත සබ්ජෙක්ට්ස්, අපිට ජොබ් එකක් තියෙනවද අපි ග්‍රැජුවේට් වෙද්දී, මේ කිසිම දෙයක් බලපාන්නේ නැහැ. හැබැයි ඉස්සරහට යන විදිහට මේ හැම දෙයක්ම වෙනස් වෙන්න පුළුවන්. මේ සර්වේ එකේ තියෙන ප්‍රශ්න හරිම කොම්ප්ලිකේටඩ් දිග ප්‍රශ්න. ඉතින් අපි මේ ප්‍රශ්නකින් එක අරගෙන බලමු මේ වගේ තියෙන කන්ටෙන්ට් එක අනුව මොන වගේ දේවල්ද අපි ඉස්සරහට අපි කැනඩාවට එන්න ඉන්න නම් ප්ලෑන් කරන්න ඕනේ කියලා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට. ඩොකියුමන්ට් එකේ තියෙන පළවෙනි ප්‍රශ්නේ තමයි if the permit eligibility were restricted based solely on occupations in shortage and corresponding programs of study, which occupations should be included based on the needs in your area. IRRC එකෙන් provincial governments වලින් චෙක් කරන්න හදන්නේ ඒ provinces වල තියෙන labor shortage එක මොනවාද, jobs in demand මොනවාද, ඇත්තටම මොනවාද province එකේ තියෙන jobs, studentsලා මොන වගේ programs කරොත්ද මේ ජොබ්ස් වලට එලිජිබල් වෙන්නේ, මේ වගේ දේවල් තමයි යාලා දැනගන්න හදන්නේ. මේ ප්‍රශ්නේ ස්ට්‍රක්චර් කරලා තියෙන විදිහට ඒගොල්ලෝ දැනටමත් සමහරක් ජොබ්ස් වලට ගැලපෙන ප්‍රෝග්‍රෑම්ස් ලිස්ට් කරලා ඉවරයි. ඉතින් ඒ අදාළ ප්‍රෝග්‍රෑම්ස් වලින් එකක් කරොත් විතරයි අපිට ඒ වගේ ජොබ් එකකට යන්න පුළුවන්. ඉතින් මේ යන ජොබ් එක ඔයාලා යන ප්‍රොවින්ස් එකේ ඉන්ඩිමාන්ඩ් ජොබ් එකක් නෙමෙයි නම් සමහරක් විට ඉස්සරහට පෝස්ට් ග්‍රැජුවේෂන් වර්ක් පර්මිට් එක ගන්න බැරි වෙන්න පුළුවන්, ගන්න අමාරු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න පුළුවන්. මේ පළවෙනි ප්‍රශ්න
ප්‍රශ්න අපිට තේරුම් ගන්න පුළුවන් දේ තමයි අනිවාර්යයෙන්ම අපි යන්න ඕනේ අපි යන්න හදන ප්‍රොවින්ස් එකේ ගොඩාක් ඉන් ඩිමාන්ඩ් ජොබ් එකකට ගැළපෙන ප්‍රෝග්‍රෑම් එකකට. එක්සැම්පල් එකක් විදිහට මම ගන්නම් අනිවාර්යයෙන්ම බිස්නස් ප්‍රෝග්‍රෑම්ස් වලට නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා ඉස්සරහට. මොකද බිස්නස් ප්‍රෝග්‍රෑම්ස් වලින් ග්‍රැජුවේට් වෙන කෙනෙක්ට ලැබෙන ගොඩාක් ජොබ්ස් ඇත්තටම ගොඩාක් ප්‍රොවින්සස් වල ඉන් ඩිමාන්ඩ් ලිස්ට් වල තියෙන ජොබ්ස් නෙමෙයි. ඉතින් ඒක නිසා පුළුවන් තරම් ඔයාලා බලන්න යන්න ඉන්න ප්‍රොවින්ස් එකේ මොනවද මේ තියෙන ස්කිල් ෂෝටේජ් එක, මොනවද තියෙන ජොබ්ස්, ඒවට ගැළපෙන්න මොන වගේ ප්‍රෝග්‍රෑම් එකක්ද මම කැනඩාව ඇතුළට ඇවිල්ලා ඉගෙන ගන්න ඕනේ කියලා. ඔයාලගේ ෆීල්ඩ් එක වෙනස් කරන්න වෙන්න පුළුවන්. ඔයාලා කැමති ෆීල්ඩ් එකකින් ඉස්සරහට යන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඔයාලා ප්ලෑන් කරන්න ඉන්නේ දිගටම කැනඩාව ඇතුළේ ඉන්නවද, පර්මනන්ට් රෙසිඩන්ට් කෙනෙක් වෙනවද කියන එක මත සමහරක් විට ඔයගොල්ලෝගේ කරියර් ඔප්ෂන් එක දැන් එතකොට වෙනස් කරන්න වෙනවා. දෙවන ප්‍රශ්නේ, what if any cohorts should be exempted from these changes such as francophone students or graduate degree programs or others? මේ වගේ ඒගොල්ලන් ඇති කරන්න යන වෙනස්කම් limitations වලින් අයින් කරන exempt කරන students ලා කවුද ඉන්නේ? example එකක් විදිහට ඒගොල්ලන් අරගෙන තියෙන ඔයගොල්ලන් french කතා කරන francophone students ලා නම්, එම නැත්නම් graduate degree එකක් කරන අය, masters, phd වගේ students ලා නම් මේ change එක අපි නොකර ඉන්නවද? ඒ students ලාට මේ වගේ pgwp එකේ වෙන changes බලපාන්නේ නැද්ද? ඔයාලම මොනවද හිතන්නේ? මේ වගේ දේවල් තමයි IRRC එකෙන් අහලා තියෙන්නේ provincial government එකෙන්. ඒ කියන්නේ අපි දැනගන්න ඕන දෙයක් තමයි අනිවාර්යයෙන්ම college students ලාට ඉස්සරහට මේක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ ඔයාලා මාස්ටර්ස් එකක්, PhD එකක් එහෙම නැත්නම් ෆ්‍රෙන්ච් කතා කරන කෙනෙක් නම් ප්‍රශ්නේ ගොඩක් දුරට නොවෙන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ඕගලොන් ස්ටඩි කරන්නෙද්දී මේ හැම දෙයක් ගැනම හිතන්න. ඔයාලට මාස්ටර්ස් එකක් කරන්න ක්වොලිෆිකේෂන්ස් තේනවා නම් සමහරක් විට ඉක්මනට එන්න ඕන නිසා කොලෙජ් එකකට එන්න හදනවා නම් පොඩ්ඩක් වෙලාව අරගෙන හොඳ යුනිවර්සිටි එකකට, හොඳ මාස්ටර්ස් එකකටම එන්න ප්ලෑන් කරන්න. හදිසි වෙලාව කොලෙජ් ඔප්ෂන් එකට යන්න එපා. තුන්වෙනි ප්‍රශ්නේ, should international students be required to demonstrate proof of a job offer aligned with the occupational shortage list in order to hold a post-graduation work permit beyond 1 year? මේකෙන් තේරෙන ලොකුම දේවල් දෙකක් තියෙනවා. පළවෙනිම දේ තමයි ඉස්සරහට සමහරක් විට පෝස්ට් ග්‍රැජුවේෂන් වර්ක් පර්මිට් එක අවුරුද්දකට විතරක් වෙන්න පුළුවන්. එතනින් එහාට අපිට එක්ස්ටෙන්ඩ් කරගන්න ඕනේ නම් සමහරක් විට අපිට ජොබ් එකකට ප්‍රූෆ් දෙන්න වෙනවා. ඉතින් මේ ජොබ් එක ඕනෙම ජොබ් එකක් වෙන්න බෑ. අනිවාර්යයෙන්ම ඒ ප්‍රොවින්ස් එකේ ඉන් ඩිමාන්ඩ් ජොබ් එකක් වෙන්නත් ඕනේ. ඉතින් ජොබ් ඔෆර් එකක් වගේම ඉස්සරහට වර්ක් පර්මිට් එකක් එක්ස්ටෙන්ඩ් කරගන්න අපිට ආයෙත් IELTS, එහෙම නැත්නම් SELPIP මේ වගේ ලැංග්වේජ් ප්‍රොෆිෂන්සි එක්සෑම් එකක් කරලා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන රිසල්ට් එකකුත් සබ්මිට් කරන්න වෙන්න පුළුවන්. දැන් තියෙන සිටුේෂන් එකත් එක්ක අනු මම ඔයාලට මේ වීඩියෝ එකේ මුලදී කිව්වා වගේ අපිට 1 year work permit එකක් ලැබෙන්නේ අපි 1 year ඉගෙන ගත්තොත් විතරයි. ගොඩක් වෙලාවට මේ 1 year ඇතුළත අපිට permanent residence එක ගන්න බැරි නිසා ගොඩාක් අය කරන්නේ 2 years වලට තමයි study කරන්න එන්නේ. ඉතින් ඉස්සරහට සමහරක් වෙලාවට අපි 2 years study කරත් සමහරක් විට අපිට ලැබෙන්නේ 1 year work permit එකක් වෙන්න පුළුවන්. මේක තවත් අවුරුද්දක් එහෙම නැත්නම් අවුරුදු දෙකක් extend කරගන්න සමහරක් විට මේ විදිහට අපිට in demand job offer එකක්, එහෙම නැත්නම් language qualifications මේ අමතරව තවත් දේවල් government එකෙන් අපෙන් ඉල්ලන්න පුළුවන්. දැනට කැනඩාවේ තියෙන situation එකත් එක්ක job එකක් හොයාගන්න එක ඇත්තටම හරිම අමාරුයි. professional job එකක් හොයාගන්න එක ඊටත් වඩා අමාරුයි. හැබැයි මේ changes වලින් පස්සේ international student connect සිද්ධ වෙනවා අදාළ province එකේ in demand list එකක තියෙන job එකක් හොයාගන්න. ඉතින් සමහරක් විට in demand job එක ඇත්තටම අපි කැමති profession එක නෙමෙයි වෙන්න පුළුවන්. ඒ වගේම students ලාට මූණ දෙන්න වෙන මේ ප්‍රශ්න වලින් students ලාව exploit කරන employers ලත් ඉස්සරහට තවත් ගොඩක් දුරට වැඩි වෙයි. ඒ කියන්නේ අඩු සැලරි වලට, අඩු ෆැසිලිටීස් යටතේ, ලේබර් මාකට් එකේ දාලා තියෙන රූල්ස් වලට නොගැලපෙන විදිහට මේ විදිහට ස්ටුඩන්ට්ස් ලාව ඇත්තට මැනිපියුලේට් කරන, එක්ස්ප්ලොයිට් කරන සිස්ටම් එකක් ඉස්සරහට ඇති වෙන්න පුළුවන්. මොකද ස්ටුඩන්ට්ස් ලා හරිම අසරණ වෙනවා පෝස්ට් ග්‍රැජුවේෂන් වර්ක් පර්මිට් එක එක්ස්ටෙන්ඩ් කරගන්න. ඒගොල්ලන්ට හොඳ ඉන් ඩිමාන්ඩ් ජොබ් එකක් ඕනෙම වෙන නිසා. ප්‍රශ්න බැලුවාම මට ඔයගොල්ලන්ට දෙන්න තියෙන ලොකුම සජෙෂන් එක තමයි මම හැම වෙලාවෙම කියන දේ, හොඳ ප්ලෑන් එකක් ඇතුව එන්න. ස්ට්‍රැටජිකලි හැම දෙයක්ම ප්ලෑන් කරන්න, ඊළඟ ස්ටෙප්ස් දෙක තුනම ප්ලෑන් කරන්න. මොන වගේ ප්‍රෝග්‍රෑම් එකකට දෙන්නේ, මට ඒකෙන් හොඳ ඉන් ඩිමාන්ඩ් ජොබ් එකකට යන්න පුළුවන්ද, මේක මගේ ප්‍රොෆයිල් එකත් එක මැච් වෙනවද, මට මේ ජොබ් එක කරන්න ස්කිල්ස් තියෙනවද, මේ හැම දෙයක්ම හොඳට හිතලා බලන්න, හොඳ රිසර්ච් එකක් කරලම ඔගලන් ස්ටඩි කරන්න යන ප්‍රෝග්‍රෑම් එක තෝරගන්න. ඊළඟට අපි යමු පස්වෙනි ප්‍රශ්නයට. මේ ප්‍රශ්න තමයි මං හිතන්නේ රට ඇතුලේ දැනටම ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඇවිල්ලා ඉන්න කෙනෙක්ටත් ගොඩක්ම වැදගත්, ඒ වගේම ටිකක් බය හිතෙන ප්‍රශ්නේ. What is your view of applying these labor market based changes to PGWP eligibility to all graduates upon announcement this year rather than grandfathering students who are already studying in Canada at the time of implementation? ඒ කියන්නේ
ගවර්න්මන්ට් එකෙන් කන්සිඩර් කරනවා, ගවර්න්මන්ට් එකෙන් ප්‍රොවින්ෂල් ගවර්න්මන්ට්ස් වලින් අහනවා මේ කරන්න යන චේන්ජස්. දැනට ඉන්න ස්ටුඩන්ට්ස්ලාට, දැනට රට ඇතුළේ ඉන්න ඉස්සරහට PGWP එක ගන්න ස්ටුඩන්ට්ස්ලාට නොකර ඉන්නද, අලුතෙන් එන අයට විතරක් ඉම්ප්ලයි කරන්නද, එම නැත්නම් රට ඇතුළේ ඉන්න අයටයි ඉස්සරහට එන්න ඉන්න අයටයි මේ හැමෝටම මේ චේන්ජස් ටික අප්ලයි කරන්නද කියන දේ. ඔල්රෙඩි ඔයාලා ඉගෙන ගන්න කෙනෙක් නම් රට ඇතුළේ ඔයාලා ඉගෙන ගන්න දේ ඔගලොන් දැනටමත් දන්නවා නම් රටේ ඉන් ඩිමාන්ඩ් දෙයක් නෙමෙයි කියලා. එක්සැම්පල් එකක් විදිහට ඔගලොන් ස්ටඩි කරන්නේ ස්ටෙම් සබ්ජෙක්ට් එකක් නෙමෙයි නම්, ඔර්ලි චයිල්ඩ්හුඩ් වගේ සබ්ජෙක්ට් එකක් නෙමෙයි නම්, ගොඩක් දුරට බිස්නස් සබ්ජෙක්ට් එකක් නම්, නැත්තම් සමහරක් ආර්ට් සබ්ජෙක්ට්ස් නම් ඔයාලට මේක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මොකද මෙයාලා මේ කරන්න යන චේන්ජස් දැන් ඉන්න ස්ටුඩන්ට්ස්ලටත්, ඉස්සරහට PGWP එක දාන්න යන දැනට ස්ටුඩන්ට් කෙනෙක්ටත් බලපානවා නම් අපි හිතන්නේ නැති ලොකු දේවල් වලට, ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. මොකද මේ වෙද්දී ප්‍රෝග්‍රෑම් එක භාගයක් ඉවර කළා නම්, එහෙම නැත්තම් ඕල්මෝස්ට් ඉවර වෙන්න ළඟ කෙනෙක් නම්, අපිට මේ වෙලාව වෙද්දී ප්‍රෝග්‍රෑම් එක වෙනස් කරගන්න විදිහක් නැහැ. ඒ කියන්නේ දැන් ඉන්න අයටත් බලපාන විදිහට හැදුවොත් මට හිතාගන්න බෑ මොන වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙයිද කියලා. අඩුම ගානේ දැන් අපිට මේ ගැන පොඩි ක්ලූ එකක්, පොඩි అలර්ට් එකක් ලැබිච්ච නිසා අපිට පුළුවන් අපේ ඊළඟ ස්ටෙප්ස් ටික දැන් ප්ලෑන් කරගන්න. අනිත් දේ තමයි මේ ප්‍රශ්නේ ලියලා තියෙන විදිහ බලන්න. ඒගොල්ලෝ මේ චේන්ජස් කරන්න යන්නේ අනවුන්ස්මන්ට් දිස් ඉය. අපිට මේ ඩොකියුමෙන්ට් එක පබ්ලික් එකට දැන් හම්බුනාට මේක ඔල්රෙඩි මේ ගවර්න්මන්ට්ස් වලින්, ප්‍රොවින්ෂල් ගවර්න්මන්ට්ස් වලට, යුනිවර්සිටිස් වලට යවල ටිකක් කල් වෙන්න පුළුවන්. දැන් අපි 2024, ඒ කියන්නේ මේ චේන්ජ් එක සමහරක් විට 2025 වෙන්න පුළුවන්, 2024 අග වෙන්න පුළුවන්. මේ කොහොම වුණත් මේක ඉක්මනටම වෙනවා කියන දේ තමයි මේ ප්‍රශ්නේ ලියලා තියෙන විදිහ බලවම අපිට තේරුම් ගන්න පුළුවන් දේ. දැන් අපි යමු ඊළඟ ප්‍රශ්නේ, 6 ප්‍රශ්නයට. How often should the occupational shortage list be revised and what point thereafter should it be applied to students whose study is underway? කියන්නේ අනිවාර්යයෙන්ම skill shortage ලිස්ට් එකකට අනුව තමයි ඉස්සරහට පෝස්ට් ග්‍රැජුවේෂන් වර්ක් පර්මිට් එකේ මේ වෙන හැම චේන්ජ් එකක්ම බලපාන්නේ. IRRC එකෙන් ප්‍රොවින්ෂල් ගවර්න්මන්ට්ස් එක චෙක් කරන්න හදන්නේ මේ ස්කිල් ෂෝටේජ් ලිස්ට් එක කොච්චර ෆ්‍රීක්වෙන්ට්ලි වෙනස් වෙන්න, වෙනස් කරන්න ප්ලෑන් එකක් තියෙනවද, ඒ වගේම ඒ වෙනස් වීම ස්ටුඩන්ට්ස්ලට පෝස්ට් ග්‍රැජුවේෂන් වර්ක් පර්මිට් එකේ ඉන්න අයට කොහොමද බලපාන්නේ කියන දේ. මේ ලිස්ට් එක ආපු ගමන් මේක අපිට බලපානවද, එහෙම නැත්නම් අපිට තව මාස කීපයක් ඒ ලිස්ට් එකත් එක්ක වෙන චේන්ජස් එක්ක අපිට අපේ ජොබ් එක චේන්ජ් කරගන්න පොඩි හරි චාන්ස් එකක් ලැබෙනවද, මේ හැම දෙයක්ම ගැන, ඒ කියන්නේ ඉස්සරහට අපිට හිතන්න වෙනවා. හැම වෙලාවෙම ස්ටුඩන්ට්ස්ලාට වැඩ කරන්න වෙන්නේ මූවිං ටාගට් එකකට. අපිට එක පේන ටාගට් එකක් නැහැ. ඒ කියන්නේ එක ප්ලෑන් එකකට අපිට වැඩ කරන්න බෑ. ඔප්ෂන්ස් කීපයක් හිතේ තියාගෙන නිතර නිතරම ඉමිග්‍රේෂන් පොලිසිස් චේන්ජ් වෙනවා බල බල තමයි, ඒ කියන්නේ ඉස්සරහට ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට අපිට වැඩ කරන්න වෙන්නේ. දැනට ඔයාලා ළඟ පෝස්ට් ග්‍රැජුවේෂන් වර්ක් පර්මිට් එකක් නැත්නම්, ඉස්සරහට පෝස්ට් ග්‍රැජුවේෂන් වර්ක් පර්මිට් එකකට අප්ලයි කරන්න ඉන්න කෙනෙක් නම් මේ වෙනස් වීම හැම දෙයක්ම ඔයාලා හැමෝටම බලපාන්න පුළුවන්. ඊළඟට IRRC එකෙන් ප්‍රොවින්ෂල් ගවර්න්මන්ට්ස් වලින් අහලා තියෙනවා, Do changes to the PGWP being explored align with the profile of candidates you'd like to remain working in your jurisdictions in the long term? මේ ප්‍රශ්නෙ අපිට තේරෙන දේ තමයි ඉස්සරහට අපේ PGWP එක ගැන ලොකුම ලොකු සේ එකක්, ලොකුම ලොකු කන්ට්‍රෝල් එකක් තියෙනවා අපි ඉන්න ප්‍රොවින්ස් එකට, අපි ඉන්න ප්‍රොවින්ස් එකේ ගවර්න්මන්ට් එකට. ප්‍රශ්නෙ IRRC එකෙන් අහන්නේ මේ කරන්න යන වෙනස්කම් වලින් ප්‍රොවින්ෂල් ගවර්න්මන්ට්ස් හිතනවද ඒගොල්ලන්ට ගැළපෙන කැන්ඩිඩේට්ස්ලා, ඒගොල්ලන්ට රට ඇතුළේ දිගටම තියාගන්න ඕනේ හරි ටැලන්ට් එක තෝරගන්න පුළුවන් වෙනවද කියලා. බේසිකලි මේ ප්‍රශ්න ඔක්කොම දිහාම බැලුවම අපිට තේරෙන දේ තමයි ස්ටුඩන්ට්ස්ලව ගොඩාක් ෆිල්ටර් කරන්න හදන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඉස්සරහට රට ඇතුලේ තියාගන්න ඕනෙකම තියෙන්නේ රට ඇතුලේ තියෙන ජොබ්ස් වලට ගැළපෙන, ස්කිල් ෂෝටේජ් එකට ගැළපෙන, ලේබර් මාකට් එකේ නීඩ්ස් වලට ගැළපෙන ස්කිල්ඩ් එම්ප්ලොයිස් ලව විතරයි. අපි අනිවාර්යෙන් කරන්න ඕන දේ තමයි ඒ ස්කිල්ස් අපිට නැත්නම් අපි ඒ ස්කිල්ස් ටික හදාගන්න ඕනේ. එහෙම නැත්නම් ස්කිල්ස් ඔල්රෙඩි තියෙන කෙනෙක් නම් මේක ඔයාලට ලැබෙන තියෙන හොඳම චාන්ස් එක, ඒක පාවිච්චි කරන්න. ඒ වගේම ඒ ස්කිල්ස් තියෙන හැබැයි වෙනත් ස්ට්‍රීම් එකක ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔගලොන් පර්මනන්ට් රෙසිඩෙන්ස් එක ගැන හිතනවා නම් පොඩ්ඩක් ෆ්ලෙක්සිබල් වෙලා, සමහරක් විට ඔගලොන් අකමැති ප්‍රොෆෙෂන් එකක් වෙන්න පුළුවන්. ඒත් ඔයාලගේ ෆියුචර් එක වෙනුවෙන් ඔයාලා ඩිසිෂන් එකක් ගන්න ඕන වෙලාවක් තමයි මේක. මේ ක්වෙස්චන් එකේ අන්තිම ප්‍රශ්නේ, Is your provincial nominee program positioned to offer viable pathway to permanent residence for international graduates with job offers in these key factors? දැනටමත් ඔයාලා දන්නව ඇති හැම ප්‍රොවින්ස් එකකටම වෙනම ප්‍රොවින්ෂල් නොමිනි ප්‍රෝග්‍රම්ස් PR ප්‍රෝග්‍රම්ස් තියෙනවා. මේ ගොඩක් PR ප්‍රෝග්‍රම්ස් වල තියෙන ලොකුම රික්වයර්මන්ට් එක තමයි අපිට ඒ ප්‍රොවින්ස් එක ඇතුලේ ජොබ් එකක් තියෙන්න ඕනේ. ගොඩක් දුරට මේ ස්ට්‍රීම්ස් හදලා තියෙන්නේ ඉන් ඩිමාන්ඩ් ජොබ් එකක් කරන අයටම වාසින් දිර තමයි. ඉතින් IRRC එකෙන් අහනවා ඔල්රෙඩි මේ වෙන්න යන චේන්ජස් එක අලයින් වෙන ඒගොල්ලොන්ගේ ප්‍රොවින්ස් එක ඇතුලේ තියෙන ලේබර් ෂෝටේජ් එකට ගැළපෙන ඉන් ඩිමාන්ඩ් ජොබ්ස් කරන අයට
PR එක දෙන්න ඔල්රෙඩි ඔයාලා ගාව හොඳ ප්‍රෝග්‍රෑම්ස් තියෙනවාද? ඉතින් ඒ කියන්නේ ප්‍රොවින්ෂල් ගවර්න්මන්ට් එකෙන් මේ විදිහට ප්‍රෝග්‍රෑම්ස් අඩුයි කියලා හිතනවා නම් ඉස්සරහට එයාලා මේ වගේ ඉන්ඩිමාන්ඩ් ජොබ්ස් කරන අයට PR එක දෙන්න තියෙන chance එක වැඩි කරනවා. අනිවාර්යයෙන්ම අපි කරන ප්‍රෝග්‍රෑම් එක අපි ඉන්න ප්‍රොවින්ස් එකේ ඉන්ඩිමාන්ඩ් ජොබ් එකක් වෙන්නම වෙනවා. හොඳම හොඳ ක්ලූ එකක් මං හිතන්නේ මාත් එක්ක කතා කරන මගේ කන්සල්ටේෂන්ස් වලට ජොයින් වෙන අයට හැමෝම මම කියන දේ සමහරවිට අපි කෝල් එක වෙලාවදී මේක කරන දේ තමයි ඔගලන් යන්න හදන ප්‍රොවින්ස් එකේ ගවර්න්මන්ට් එකේ වෙබ්සයිට් එකට යන්න. එයාලගේ දැනටමත් තියෙන ප්‍රොවින්ෂල් නොමිනි ප්‍රෝග්‍රෑම්ස් මොනවද කියලා බලන්න. ඉතින් ඒ ප්‍රෝග්‍රෑම්ස් දිහා බලමු අපිට හිතා ගන්න පුළුවන් මොනවාද ප්‍රොවින්ස් එකේ තියෙන ගොඩක්ම ඉන් ඩිමාන්ඩ් ජොබ්ස් මොනවද? එයාලට ලොකු ෂෝටේජ් එකක් තියෙන්නේ මොන වගේ ජොබ්ස් වලටද? දැනට තියෙන සිටුේෂන් එක අනුව නම් මම හැම ප්‍රොවින්ස් එකකම වගේම PNP ප්‍රෝග්‍රෑම්ස් ගැන බලප කෙනෙක් විදිහට මට කියන්න පුළුවන් ගොඩක් ලොකු chance එකක් තියෙනවා ඔයාලා ඉන්නේ හෙල්ත් කෙයාර් ඉන්ඩස්ට්‍රි එකේ නම් එහෙම නැත්නම් කන්ස්ට්‍රක්ෂන් නම් එහෙම නැත්නම් ඒර්ලි චයිල්ඩ්හුඩ් නම් මගේ හැම ප්‍රොවින්ස් එකකම ඇතුළේ තියෙන ඉන් ඩිමාන්ඩ් ප්‍රොෆෙෂන්ස් මොනවද? ඒ වගේ ප්‍රොෆෙෂන්ස් වලට ඔයාලට යන්න ක්වොලිෆිකේෂන්ස් තියෙනවද? එහෙම නැත්නම් අයිව හදාගන්න පුළුවන් දේවල්ද? ඒ ස්කිල්ස් ඇත්තටම කොච්චර අපේ තියෙන ස්කිල්ස් එක්ක වෙනස්කමක් තියෙනවද කියන දේ අනිවාර්යයෙන්ම තේරුම් ගන්න මොකක් හරි ප්‍රොවින්ස් එකකට මොකක් හරි යුනිවර්සිටි එකකට කොලෙජ් එකකට කමිට් වෙන්න කලින් ඉතින් මම හැම වෙලාවෙම කියනවා වගේ අනිවාර්යයෙන්ම අපි රට ඇතුළට එන්න කලින්ම අපිට පුළුවන් නම් අපේ පර්මනන්ට් රෙසිඩෙන්සි පාත් එකත් හිතලා තියන්න ඔප්ෂන්ස් කීපයක් එක එක දිගටම වැඩ කරන්න. ඒක තමයි හොඳම ස්මාර්ට්ම ඩිසිෂන් එක දැන් තියෙන සිටුේෂන් එකත් එක්ක. මම දන්නවා මේ වෙන්න යන චේන්ජස් ඉඳලා සමහර කිට ඔයගලන්ට ඉස්සරහට ඔයාලගේ ප්ලෑන්ස් ගොඩක් වෙනස් කරන්න වෙයි. ස්පෙෂලි බිස්නස් ප්‍රෝග්‍රෑම්ස් වලට එන්න අයට නම් මම ස්ට්‍රික්ට්ලි කියන්නේ යන්නින් ප්‍රොවින්ස් එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මොනවද ඒකේ තියෙන ප්‍රෝග්‍රෑම්ස් එහෙම බලලම වැඩේ පටන් ගන්න කියලා. ස්පෙෂලි බිස්නස් ප්‍රෝග්‍රෑම් එකක් කරන කෙනෙක්ට ඇත්තටම ඉස්සරහට පර්මනන්ට් රෙසිඩෙන්සි ගන්නවා කියන එක සෑහෙන්නම අමාරු දෙයක් වෙන්න පුළුවන්. ඒක නිසා හොඳට වෙලාව අරගෙන ඕගලන්ගේම රිසර්ච් එකක් කරන්න, හොඳට වෙලාව අරගෙන බලන්න, මේ වෙබ්සයිට්ස් වලට යන්න, IRRC එක අනවුන්ස්මන්ට්ස් දිගටම ෆලෝ කරන්න. මම දන්නවා මේ චේන්ජස් හරිම ස්ට්‍රෙස්ෆුල් කියලා. ඉතින් මොනවාද ඔයාලා මේ චේන්ජස් ගැන හිතන්නේ? ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මම දන්නවා මේ චේන්ජස් ඇත්තටම අපිට මූණ දෙන්න තියෙන ප්‍රශ්න තවත් වැඩි කරන චේන්ජස් කීපයක්. හැබැයි ගවර්න්මන්ට් එකේ පැත්තෙන් බලුවම ඒගොල්ලන්ට ඕනේ රට ඇතුළේ තියෙන ජොබ් මාකට් එක, රටේ ඉකනොමි එක ගැන හිතන්න. එයාලගේ පැත්තෙන් බලුවම අපිට ලැබෙන වෙනත් පර්ස්පෙක්ටිව් එකක්. මේ හැම දෙයක්ම ගැන ඔයාලා මොනවද හිතන්නේ? කොහොමද ඔයාලගේ ප්ලෑන්ස් ඔයාලා චේන්ජ් කරන්න හදන්නේ කියලා මාත් එක්ක ෂෙයා කරගන්න මේ වීඩියෝ එකේ කමෙන්ට් සෙක්ෂන් එකෙන්. හැම දෙයක්ම මට කියන්න අමතක කරන්නත් එපා. මං හිතර මේ වීඩියෝ කාලට ගොඩක් යූස්ෆුල් වෙයි කියලා හරි ප්‍රෝග්‍රෑම් එකක් තෝරගන්න ඔයාලව ඒ පැත්තට මට පොයින්ට් කරන්න පුළුවන් වුණා කියලා මම හිතනවා. ඊළඟ වීඩියෝ එකෙන් මං ඔයාලව ඉක්මනටම හම්බ වෙන්නම්. එතකල් bye bye.